අයිබෝවන් ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ මොන හරි රස්සාවක් නැද්දනේ කරන්න. ගොඩාක් නිවසේ සිටින කාන්තාවන්ට තිබෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි ඒ. සුදුසුකම් ගොඩාක් තිබුණත් කාර්යාලයක තිබෙන සුවපහසු රක්ෂාවක් ලබා ගන්නට අපහසුයි. ඒ ලබා ගත්තා වුණත් ගමනාගමන අපහසුකම්, ගෙදර දොරේ වැඩ කටයුතු ආදී නිසා රැකියාවේ නිරත වීම ගැටලුවක් වෙනවා. ඉතින් මේ කාන්තාවන්ට නිවසේ දීම පටන් අරගන්න පුළුවන් ස්වයං රැකියාව තියෙනවා. මුලින්ම විශාල ණය මුදලක් අරගෙන විශාල ව්‍යාපෘති ලෙස නොව කුඩාවට පටන් අරගෙන කරන්න පුළුවන් මේ දේවල් ඔයාලටත් අලුත් අත්දැකීමක් එකතු කරાવી. අංක 1. රෙදි මැසීම, සාරි බ්ලවුස් මැසීම. අලුතින් ලස්සන ඇඳුමක් ගන්නට කොළඹ සුපිරිපෙළේ shopping mall එකකට ගියොත් අපේ ඇස් උඩ යන ගණන් තමයි ඒ ඇඳුම්වල ටැග් වල තියෙන්නේ. ටිකක් අඩුවට ඇඳුම් තිබුණත් ඒවායේ රෙදි වගේම මැහුණොත් ඒ තරම් ක්වොලිටියට නැහැ. අපිට දකින හැම ඇඳුමක්ම ඩිසයින් එකක්ම මහන්න බෑ. ඒත් ලස්සන ගවුමක්, බ්ලවුස් එකක්, අලුත් මාදිලි සායක් නිවසේදීම මහන්න පුරුදුනොත් අපිට ඕනේ ඇඳුම් පැළඳුම් අපිට ඕන විදිහට ඩිසයින් කරගන්න මහ ගන්න පුළුවන්. ටික කාලයක් පුරුදු පුහුණු වුණොත් ඉන්පස්සේ සාරි බ්ලවුස් අලුතින් එන ෆැෂන් අනුවත් මහන්න හැකියාවක් ලැබෙනවා. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කාන්තාවට ගෙදර ගත කරන කාලේ කීයක් හරි හොයාගන්න මේ මැහුම් වැඩ පාවිච්චි කරන්නත් පුළුවන්. අංක 2. ගෙවතු වගාව, මල් වගාව. ලස්සන මල් තියෙන වටපිටාවකින් අපි හැමෝම ආසයි. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එක වගේ ඉඩකඩ නැහැ. යම් තාක් දුරකට වැවුණු මල් පෝච්චයක් සෑහෙන මුදලකට අලෙවි කරන්නට පුළුවන් හොඳ වෙළඳපොළක් හදාගත්තොත්. අද අන්තර්ජාලයෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන හරහා වගා කටයුතු පිළිබඳ දැනුම් ලෙහෙසියෙන් ගන්නට පුළුවන්. මල් ඇට, කුඩා මල් පැල වගේම මල් පෝච්චි විදිහටත් මල් පැල විකිණීමේ ව්‍යාපාරය කරන්නට හැකියි. තරමක විශාල ඉඩකඩක් වත්තේ තිබෙනවා නම් ගෙවතු වගාවක් හොඳ ආදායම් මාර්ගයක්. බන්නක ගස් 50ක් 60ක් හිටවගෙන සාත්තු කරලා ටික කලකින් වැඩිපුර හැදුණු බන්නක් ටික කඩේකට ගෙනihin දීලා කීයක් හරි ගන්න කාන්තාවක් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අංක 3. විවිධාකාර අත්කම් නිර්මාණ. ලස්සන දෙයට හැමෝම කැමති. ලස්සන දේවල් තෑගි දෙන්න, ලස්සන සිහිපටන තියාගන්න, පෙම්මුතුන් වගේම වැඩිහිටි බොහෝ පිරිසුත් ආරක්ෂා කරනවා. මේ ලස්සන ලස්සන අත්කම් නිර්මාණ Facebook වගේ දාලා පොඩියට විකුණන අයත් ඉන්නවා. එයාලා පොඩියට අයිටම් කීපයක් හදාගෙන ඒවායේ ෆොටෝ FB දානවා. ඉන්පස්සේ ඒවා ගන්න කැමති අය යාළුවෝ අතරින් එකතු වෙනවා. මේවා හදන ආකාරයේ සමහරුන්ට නම් ඉබේම ඇඟේ තියෙනවා. කුඩා සෝමසිරි බෝනික්කන් සෑදීම, තොප්පි සකස් කිරීම ආදී නම් කුඩා වැඩමුණු සහ පාඨමාලා විදිහට උගන්වන තැනුත් තියෙනවා. අංක 4. අන්තර්ජාලයෙන් part time jobs. අන්තර්ජාලය කියන්නේ Facebook හා වෙන social media එක එකහු වෙලා යාළුවෝ එක්ක කාලය කරන දෙයක්ම නෙමෙයි. අන්තර්ජාලය හරහා මුදල් උපයන විවිධ ක්‍රම තියෙනවා. මාසෙකට ලක්ෂ ගණන්, කෝටි ගණන් නම් හම්බ කරන්න නම් ටිකක් කල් යනවා. ඒ තමුන්ට යම් ස්කිල් එකක් තියෙනවා නම්, උදාහරණ විදිහට ලිපි සකස් කරන වැඩ, graphics සහ web design, type setting ආදී කරන්න යම් දක්ෂතාවයක් තියෙනවා නම් අන්තර්ජාලයේ ෆ්‍රීලාන්ස් වැඩ හරහා මුදල් උපයන්නට හැකියි. අංක 5. රසකැවිලි සෑදීම, ආහාර නිපදවීම. ලංකාවේ රසට උයන නමගිය කෝකයන් බොහෝම දෙනෙක් පිරිමි අය වුණාට බහුතරයක් නිවෙස්වල කෑම උයන්නේ ගෘහණිය. මේ ආහාර සැකසීම කියන්නේ හැමෝම ආස කරන දෙයක් නෙමෙයි. බයිට් වර්ග සෑදීම, ජෑම් සෑදීම, රසකැවිලි සෑදීම, මේ විදිහට කුඩාවට ගැණු ළමයෙක්ට උනත් පටන් ගන්න පුළුවන් රස්සාවක්. විකිණීම සඳහා කෑම සෑදීමේදී රසය ඉතාම වැදගත් සාධකයක්. ඇත්තටම හොඳට රහට තියෙනවා නම් ඒ රෝල්ස් එක, එළවලු රොටි එක, වඩේක ගන්න මිනිස්සු බයික් වලින්, කාර් වලින් පවා කඩවල් හතරට පාස් කරගෙන එනවා. අපි කොතෙකුත් දැකලා තියෙනවා. අංක 6. ග්‍රැෆික්ස් සහ CRU සංස්කරණ කටයුතු. පරිගණක පැත්තෙන් ඉගෙන ගන්නා ගෑනු ළමයෙක්ට ග්‍රැෆික් කියන්නේ හොඳ පැත්තක්. ග්‍රැෆික් වලදී ඒ මෘදුකාංගයේ ඇති ටූල්ස් ඉගෙන ගැනීමෙන් නොනැවති ඒ දේවල් අත්හදා බලන්න, අලුත් වැඩ කරන්න පුරුද්දක් ඇති කරගන්න එක හොඳයි. ඉස්තරම්ම පින්සල්, ඉස්තරම්ම කොළ, ඉස්තරම්ම වෙලාවක් සහ තැනක් තිබුණ පළියට හැමෝටම සිතුරුන් වෙන්නට බෑ. ඒ සඳහා යම් ආකාරයක ඉගෙනීමක් වගේම පළ පුරුද්දකුත් අවශ්‍ය වෙනවා. ඒ ආකාරයට නිර්මාණශීලී දෑතක් නිර්මාණය කරගත්තොත් පරිගණකයේ හරහා ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් විදිහට කාන්තාවන්ට නිවසේ සිටම යම් ආදායම් මාර්ගයක් හදාගන්නට පුළුවන්. අංක 7. ඡායාරූප ශිල්පය. බාලිකා විද්‍යාලයක තිබෙන ආදි සිසුවියන්ගේ ගෙට් එකක් ගනිමු. එතරම්දි කාන්තාවක්ම ෆොටෝග්‍රාෆර් විදියට ගන්න පුළුවන් නම් ඒකට එයයි ගොඩාක් කැමති. ඒ වගේම කුඩා දරුවෙකුගේ ෆොටෝ ගැන්මකදීත් කාන්තාවන්ට දරුවා සමග ගනුදෙනු කිරීමට හොඳට තේරෙනවා. වෘත්තීය සෑරු ශිල්පීන් බොහොමයක් පිරිමි වුණත් කාන්තාවකට ටිකක් හොඳින් හුරු පුරුදු වුණොත් ඡායාරූප ශිල්පය කියන්නේ හොඳම ශේෂ්ත්‍රයක්. ඡායාරූප ශිල්පිනියක් වීම සාම්ප්‍රදායික කාන්තාවන්ට උරුම රූපලාවන්‍ය ශිල්පය ආදී දෙයට වඩා එයාගේ එකක් වුණත් ෆොටෝ ගන්න ආස, ෆොටෝ ගන්න හැකි යුවතියකට ඡායාරූප ශිල්පිනියක් වීම කියන්නේ සැබෑ කරගන්න අමාරු හිණයක් නෙමෙයි.
ගෙදර දුරේ වැඩ ටික වුණත් අද කාලේ සල්ලි කීයක් තිබුණත් මදි. සැමියා සෙනෙහබර ලෙස මුදල් රුපියල් දුන්නත් තමුන්ටත් කීයක් හරි හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා ගොඩාක් කාන්තාවන්ට හිතෙනවා. ඉතින් මොන හරි පොඩියට පටන් ගන්න ඔයාලට මේ වීඩියෝ එක හරහා අදහසක් එන්නට ඇති. අදහස අදහස විදිහටම තියාගෙන ඉන්නේ නැතිව ක්‍රියාත්මක කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා අපි කාන්තා ඔබට ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවසේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියෙන් තියෙන සීනුව පොතමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.